නේද? දැන් ඔය කතාව මතක තියාගන්න. ඔය කතාව මතක තියාගන්න කියලා කිව්වේ අදට විතරක් නෙමෙයි ඔයාලට. අදට විතරක් නෙමෙයි. හේතුව ඔයාලට මේ මෙයාගේ කතාව මෙයා කවුද කියන එක ඔයාලට දිගටම මේ මතක තියාගන්න වෙනවා. ඉස්සරහට ප්‍රශ්න අහනවා. නේද? දැන් ගොඩක් කරාට පුතේ පාඩමෙන් පාඩමෙන් ප්‍රශ්නයක් ඇහෙනවා. පාඩමෙන් ප්‍රශ්නයක් ඇහෙනවා. රාජ්‍ය කවි පන්තියේ ලිව්වේ කවුද කියලා අහන්න පුළුවන්. ටිබෙට් ජාතිකයේ මහින්දාම. මෙයා කොයි රටේ කෙනෙක්ද? මෙයා කොහොමද මේ කියන කතන්දරේ ඕන වෙනවා. අට වසර විතරක් නෙමෙයි අපිට ඕනේ වෙන්නේ මේ මෙයා ගැන තොරතුරු. අට වසරේ වලට පුතේ තියෙන රචනාවක් කියන්න මහින්දාම. ඒකනේ ඉස්සරහ. ඉස්සරහට තියෙන වලට පුතේ පාඩමක් තියෙනවා. එතකොට මේ පාඩමේ මහින්දාමතුරු ගැන රචනාවක් කරන ඕන කිව්ව කාරණා ටිකත් වලට ඕන වෙයි. මහින්දාමතුරු කවුද කියලා. පොයින්ද ගවුඳුරුගේ අවදි කරලා තව චුට්ටක් මම ඉස්සරහටම යන පාඩම අතර තුරක් කියලා දෙනවා. යා ලියපු කවි. දැන් අපිට තියෙන මේ රාත්‍රියේ කියන කවි පහ කවිය ලියනකොට නේද? ඒ මෙයා මේ ලියපු මේ ලංකාවේ ලංකාවේ කොළඹ යුගයේ පරම්පරාවේ කවියෙක් මෙයා අපේ රටේ නිදහස වෙනුවෙන් අරගල කරපු හාමුදුරුවෙක්. ඒ අපේ රටේ නිදහස වෙනුවෙන් අරගල කරපු හාමුදුරුවෙක්. අරගල කරනවා පෑනේ කවි ලියලා. නේද? මිනිසුන්ගේ ඇයි එක තරග තියෙන්නේ ඇස් කෙටි දෙකට එන ගිහිල්ලද මිනි මේ සිහලුන්නේ කියලා අහන් කවියෙන්. අන්න ඒ වගේ කවි ලියපු කවි ලියපු අපේ රටේ මිනිසුන්ගේ අවදි කරන්න ශක්තිමත් කරන්න වෙහෙස වෙච්ච හාමුදුරු කෙනෙක්. ඉතින් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරු නැත්තම් සිකීම් මහින්ද හිමියන් ලංකාවට වෙනත් රටකින් ලැබිලා අපේ රට ගැන තිබ්බ ආදරේ නිසාම නිදහස් සටනට උර දීලා කවියෙක් විදිහට කටයුතු කරලා ලංකාව නිදහසෙන් දිනා ගැනීම වෙනුවෙන් ජාතික වීරයෙක් විදිහටත් එකතැනක උන්වහන්සේ නම් වෙනවා. නේද? එනම් ලංකාවේ ජාතික වීරයෙක් කොළඹ යුගයේ පළමු පරපුරේ කවියෙක් නේද? වෙනත් රටකින් ආපු කෙනෙක්. එහෙනම් මේ මහින්ද හාමුදුරුවෝ ලියව කවි මොනවද කියලා අපි බලමු. නේද? මහින්ද හාමුදුරුවෝ පුතේ ගොඩක් වෙලාවට කවි ලිව්වේ අපේ රටේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්. අපේ රටේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේට මේ නිතරම දේශාභිමාන මිනිසුන් දේශාභිමානය ඇති කරගන්න. මිනිසුන් තුළ ජාතිකත්වය ඇති කිරීම තමයි උන්වහන්සේගේ බලාපොරොත්තු. ඒ නිසා හරි සරණ භාෂාවෙන් මිනිස්සු වෙනුවෙන් කවි ලියපු එක තමයි උන්වහන්සේ කරේ. නේද? එහෙනම් ඔන්න අද සිංහල පන්තියේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ ටිකට. අද සම්බන්ධ වෙච්ච දරුවෝ ටිකට. මේ වැඩේ ඇතුලේ අපි දැන් මහින්ද හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. මහින්ද හාමුදුරුවෝ කවුද කියලා දැනගන්න ඕනේ ඉස්සරහට මම ඔයාලට කිව්වා අට වසර නෙමෙයි 9 වසරටත් ඕන 10 වසරටත් ඕන 11 වසරටත් ඕන. ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙ ලියනකොට සාමාන්‍ය පෙළ විභාගෙටත් මහින්ද හාමුදුරුවෝගේ ඇතුළත් කවි පන්තියක් තියෙනවා. මේ ලං මේ 10 11 ශ්‍රේණියට අදාළ මේ සාහිත්‍ය සංග්‍රහය පොතේ. එතන සාහිත්‍ය සංග්‍රහය පොතට අදාළ මේ පාඩම් වලට මේ අයගේ කවි ඇතුළත් වෙනවා. එතකොට අපි මේ කතාව මතක තිබ්බනම් මතක තිබුණොත් අපිට හරි ලේසි මේ කවි විචාරය කරන්න ඉස්සරහට යනවා. ඒවා අපි මම පස්සේ කියලා දෙන්නම්. ඒවා දැනට හදිස්සියේ නෝනේ නෑ. නමුත් අපි මේ සම්බන්ධ තියෙන කවුද ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුව කවුද කොහෙන්ද මොනාද කරේ නේද? එයා ලිව්වේ මොනව? එයා ඊට වඩා අමතරව ලියපු පොත් මොනවද? කවි මොනවද? අන්න ඒවා දැනගෙන ඉන්න. එතකොට මෙයා මේ ඔයාලගේ පොතේ තියෙනවා. ඔයාලගේ පොතේ තියෙනවා ඔන්න මහින්ද හාමුදුරුව ලියපු කවි කවි නේද? තියෙන ඔය ළමයි වෙනුවෙන් ලියපු කවි වෙනම තියෙනවා. ඊට පස්සේ ජාතිකත්වය ඇති කරන්න ලියපු කවි වෙනම තියෙනවා. දැන් ඔය ඒ කවි ටික තියෙනවා. දැන් අපි දැන් ඔයාලට ඔය පොතේ තියෙන දරු නැලවිල්ල නැත්තම් ජාතික තොටිල්ල කියලා කවි පන්තියක් කියලා තියෙනවා උන්වහන්සේ. ඒක ජාතික තුටිල්ල කියලා කවි පන්තියක් ලියලා තියෙන පුතා මම ඔයාලගේ පොත ඔයාලගේ පාඩමට යන්න කලින් මේක මතක් කරා. මින්නේ කියලා වට ගීතයක් අහලා ඉති මතකද? මුන්නේ සිරිපා සිමී මින්නේ සමනොල කිර පෙදෙසින්නේ මද සුලඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. අහලා තියෙනවද එහෙම සින්දුවක්? සින්දුවක් අහලා තියෙනවද? ඔයාලා අහලා තියෙනවද? නෑනේ. දැන් ඔය වගේ සින්දු ඇහෙන්නේ නැහැ නෝ වලට නේද? දැන් ඔයාලට ඔය වගේ සින්දු ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙන්නේ මොනවද? වෙන වෙන ඔය ජාතියේ සින්දුනේ ඇහෙන්නේ. ඒව මතකත් නැහැ ඔය ඔයාලා ඔයාලට ඇහෙන ජාතියේ සින්දු. ඉතින් ඔයාලට ඇහෙන ජාතියේ සින්දු නෙමෙයි. මේවා මේ වගේ
මේ වගේ ගීත රචකයෝ නැත්නම් කාව්‍ය සංකල්පනා තිබු කවියෝ ලියපු ගීත මොනතරම් තියෙන අපේ රටේ අපිට අහන්න පුළුවන් දේවල් තියෙන හොයලා බලමු අපි එතකොට මේ 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 කවි පන්තිය ලියන්නේ ජාතික තොටිල්ල මේ කියන්නේ මේ පුතේ මේ මේ කවි පන්තිය මේ මහින්ද හාමුදුරුවෝ ලියන්නේ අපේ රටේ දරුණැලවිල්ල දරුණැලවිල්ල ගීත තියෙනවද පුතා නේද toi 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 papa bai 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 papa te kohomada kiyanne ne daru den daru nalavili gita ne dewala nalavili giyak kiyana aakarayata me gita rachakaratta mahinda hamuduru diga kavi pandiyak liyana diga kavi pandiyak liyana eya kiyana मुनि सिरिपा सिंबी मिन्ने समनुल गिर पिदे सिंने नहीं अरे ताले टे लियपु कवि पांडियक निसा मैं का जाति का तोटील लगेर नाम केर ऐसा मैं का टा दरुना लगी लगी है ला मैं नामा एको तू ऐसा कोटे एके दी किया ने आपे राते අපේ රටේ තියෙන සම්පත් අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න කොහොමද අපේ රටේ මේ දේවල් දේවල් මේ ඔයාලා වගේ අයට බාරයි එහෙම කතාවක් තියෙනවා දැන් ඔයාලගේ පොතේ තියෙන්නේ මොකද්ද ඔයාලගේ පොතේ තියෙන්නේ ඔයාලට තියෙන්නේ ඒ වගේ එකක් නෙවෙයි ඔයාලට තියෙන්නේ රාත්‍රිය රාත්‍රිය කියන වෙලාව රැය කියන වෙලාව මේ කවිය දැකපු විදිහ මේ කවිය දැකපු විදිහ අපි බලමු චුට්ටක් කතාව දැන් මොකද්ද මේ කවිය මොනවද තියෙන්නේ කියලා රාත්‍රිය රෑට වෙන දේවල් මෙන්න දැන් රෑට වෙන දේවල් නේද මේ මොනවද සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ යන්න අහස අන්න අහස අන්න බලමු කොච්චර ලස්සනද රෑ නේද දැන් මේ හරි සරණවනේ මේ ලියලා තියෙන්නේ දැන් වලට තේරෙන භාෂාවෙන් මේ ලියලා තියෙන්නේ කවි එහෙනම් මේ තේරෙන භාෂාවෙන් මේ කවිය අපිට මේ වලට පුංචි දරුවන්ට පොඩි ළමයිට දරුවන්ට ලියපු ගීතයක් එතකොට මේ ලියන්නේ කාටද මේ ලියන්නේ සාමාන්‍ය අපේ රටේ තේරෙන භාෂාවෙන් තේරෙන ඕනම කෙනෙක්ට කියවගන්න තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මේ කවි පන්තිය ලියන නේද රාත්‍රිය කියන්නේ දැන් අපි රාත්‍රිය කියලා ලියන්නේ මොනවා කොහොමද ලියන්නේ ඈ නේද රාත්‍රිය දැන් අපි දකින දේවල් බලන්න මේ දානවා බලන්නකෝ අපි දන්න දේවල්මයි තියෙන්නේ බකමූණෝ පියාඹති අනික් කුරුල්ලෝ නිදති බෝවතු වල එල්ලීගෙන මා වවුලෝ කෑගස නේද අපි දකින දේවල්ම නෙමෙයි දැන් අපි දන්න දේවල්මයි මේ තියෙන්නේ හැබැයි අපි දන්නවා බකමූණෝ පියාඹන වෙනකොට අනිත් කුරුල්ලෝ නිදිනවා අපි ඔය කතාව දැනගත්තට අපි ලියනවද කවියක් ওই විදියට අපි ලියනවද කවියක් ওই විදියට නෑනේ නේද අපි ලියන්නේ නෑ ඕක නේද අපි ඔක දැන් කොච්චර දැක්කත් අපිට ලියන්න හිතුනද කවියක් විදියට නෑ නේද කවියක් විදියට ලියන්න හිතුන්නේ නෑ පුතා මේ පාඩම් වලට දාන හේතු ගොඩක් තියෙනවා හේතු කාරණා ගොඩක් එක තමයි මේ පාඩම් වලට දාන්නේ දැන් අපි නිකන් බැලුවට वालक पुते मे कव्य पाड़मे मे कवि कविपाड़ दान हेतु बुड़ी हेतु मुखदा कविया पीलिपद हनुन्नादी वेकट पे मे कविय कविय लिया कविय बलपान मूलिक कर्नाटिक अन्े कारण इगन गट पे कवियन मुखद किलगन ग කවි වර්ග මොනවද කියලා ඉගෙන ගන්න ඊට පස්සේ ඒ කවිය ඇතුලේ තියෙන අර්ථය මොකද්ද කියලා ගණන්න තමයි මේ පාඩම් වර්ග පොතට එකතු කරන්න තියෙන්නේ එහෙනම් මේ පොතට මේ පාඩම් එකතු කිරීමේ මූලික අරමුණක් තියෙනවා පුතා මේ කවිය ලියන්න අපි කොච්චර දැක්කත් මේ සිදුවීම අපි කොයිතරකවත් කොයි වෙලේකවත් අපි මේක ලියුවද කවියක් විදියට නෑනේ නේද අපි දන්න දෙයක්මයි ලියලා තියෙන්නේ දන්න දෙයක්මයි ලියලා තියෙන්නේ मूलिक गुणांग ඒක හඳුන්වා දෙන්න තමයි මුලින් මේ ඔයාලට මේ විදිහේ කවියෙක් හඳුන්ලා දීලා ඒ කවියට අදාළ කවි පන්තියක් තේරුම් කරන්න තියලා තියෙනවා නේද ඒ නිසා මේව ගැන අවබෝධයෙන් අහගෙන ඉන්න අවබෝධයෙන් මේක වැඩේ අල්ල ගන්න
හරිද අවබෝධයෙන් වැඩේ කරන්න. එතකොට ඔයාලට මේක හරි වටිනවා. අපි ඉස්සරහට තියෙන පාඩම් වලට යන්න යනකොට මම හැම පාඩමක උද පුතේ හැම පාඩමකදී මම ඔයාලට කියලා දෙනවා මේ පාඩම ඇයි ඔයාලට දැම්. මේ පාඩමේ මොනවද ඔයාලට අහන ප්‍රශ්න? මේ පාඩමේ බලාපොරොත්තු වෙන්නේ මොනවද ඔයාලට උගන්වන්න? ඒ ඉගන්නන්න බලාපොරොත්තු දෙන ඉස්සරහට අපිට හම්බෙන පාඩම් මොනවද? මේ පාඩම ඇතුලේ අහන ප්‍රශ්න මොනවද කියලා මම එකින් එක හැම පාඩමකදී කියලා දෙනවා ඔයාලට. ඒක හරි වැදගත්. ඔයාලට පාඩම පිළිබඳ අවබෝධයක් ගන්න. පුතේ අපි පාඩම කොහේ ඔළුවට දාගත්තර වැඩක් නැහැ. අවබෝධයෙන් මේ පාඩම අරන් ඔළුවට දාගත්තාම තමයි අපිට හැමදාම මතක තියෙන්නේ. ඒ මතකයේ තමයි අපි ඉස්සරහට විභාගයට ගෙනියන්නේ. ඒ නිසා මම මේ අවබෝධය කියන එක කලින් දීලා තමයි ඔයාලට දැනුම කියන ටික ටික එකතු කරන්නේ. හරිද? අන්න ඒ නිසා මේ අවබෝධය කියන එක කලින් එකතු කරගන්න ඕනේ. මම ඒ නිසා මේ සැරින් සැරේ මේක කියන්නේ. ඔයාලට ඉස්සරහට තේරෙයි. ඉස්සරහට තේරෙන්නේ අපි ව්‍යාකරණ පාඩමක් ගත්තත් මම ඔහොම තමයි කරන්නේ. ව්‍යාකරණ පාඩමකත් ව්‍යාකරණ පාඩමේ ආරම්භය කොතනද කියලා කියලා තමයි ඔයාලට ව්‍යාකරණ පාඩමේ ඔයාලට අදාළ කොටස කියලා දෙන්නේ. එතකොට ඔයාලට ලියහරි ලේසියි අල්ලගන්න. දැන් මේකෙත් උකයි වෙන්නේ. එහෙනම් කවියෙක්ගේ තියෙන ඕන මූලික ගුණාංග මොනවද? එහෙනම් මම කියුවා ඔයාලට අපි දැකපු දෙයක්මයි මේ තියෙන්නේ. අපි දන්න දෙයක්මයි මේ තියෙන්නේ. නේද? එහෙනම් මොකක් කරේ මේක අපි දන්න දෙයක් දෙයක් පුතා මේක දෙයක්. එහෙනම් දෙයක් තියෙනවා යමක් තියෙනවා මේකේ. අපි ඒකට කියනවා පුතා අත්දැකීමක් කියලා. අත්දැකීම කියලා කියනවා. එහෙනම් ඔයාටත් ඔය අත්දැකීම තිබුණානේ. රාත්‍රිය කියන අත්දැකීමේ සමන් පිච්ච මල් පිපෙනවා නේද? ඊට පස්සේ මේකේ මොනවද බකමූණු පියාඹනවා, අනිත් කුරුල්ලෝ ගිහිල්ලා කූඩු වලට කියලා නිදා ගන්නවා. ඊට පස්සේ මාව උඩු මේ අතු වල එල්ලිලා ඉන්න රබෝගස් රේමිල්ලා බෝගෙඩි කර දානවා නේද? දැන් උග අපි දන්නවා ඔය අත්දැකීම අපිට තියෙනවා නේද? එහෙනම් මහින්ද හාමුදුරු මොකද කරේ? අපි දන්න අත්දැකීමක් හාමුදුරු අත්දැකපු අත්දැකීමක් අපි අත්දින්නපු අත්දැකීමක් මොන්න දත්තා මේක ලියන්න. මේ අත්දැකීමට අපි කියන අනුභූතිය කියලා කියනවා. අපි නැත්තම් මේකට මේ තේමාව කියලා කියනවා. මේ අත්දැකීමක් මේක. මේ අත්දැකීම අරගෙන පුතා මේකද කරන්නේ? මේ හාමුදුරු මේ අත්දැකීම අරගෙන මොකද කරන්නේ? මේක ලියනවා රසවත් භාෂාවක් යොදලා ලස්සනට මේක ලියනවා. රසවත් භාෂාවක් දාලා රසවත් භාෂාවකින් මේක ලියනවා. දැන් අපිට කරන්න බැරි සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැරි වැඩේ ඕක. හැමෝටම අත්දැකීම හුරු. අත්දැකීම හැමෝම දන්නවා. මේකට රසවත් භාෂාවක් යොදන්න ඕන. නැත්තම් තව දෙයක් තියෙනවා. මේකට අපි කියන එක අපූර්වත්වයෙන් මේක ඉදිරිපත් කරන්න ඕන කියලා කියනවා. අපූර්වත්වයෙන් ඉදිරිපත් කරනවා කියලා කතා කියන්නේ කවුරුවත් මීට කලින් කිව්වේ නැති දෙයක්, කීප් කරපු නැති දෙයක් කරන්න ඕන. මීට කලින් කිසිම කෙනෙක් නොකරපු දෙයක් මේ ලිය ප්‍රාත්‍යයේ මේ දැකපු අත්දැකීම සාමාන්‍ය අත්දැකීමම කොහොමද මේ කවිය විනාශ කරලා ලිව්වා? අලුත් විදිහට ලිව්වා. අලුත් විදිහට ලිව්වා. එහෙනම් කවියෙක් මේ අත්දැකීම අරගෙන අලුත් විදිහට රසවත් භාෂාවක් යොදලා කාව්‍යපක්‍රම යොදලා රස කාව්‍යපක්‍රම කියලා කියන්නේ මොනවද? කාව්‍යපක්‍රම කියලා කියන්නේ උපමා. උපමා තියෙනවා. රූපක තියෙනවා නේද? රූපක තියෙනවා. රූපක තියෙනවා. තව තියෙනවා පුතා කාව්‍යපක්‍රම එලි සමය කියන. නැත්තම් මේකට කියන එලි වැට කියලා. එලි සමය එලි වැට කියලා මෙහෙම කියනවා. එලි ඇටි එලි වැට එලි සමය කියලා කියන්න පුතා මේ දැන් මේකෙදි එලි වැට එලි සමය නෑ. මේකේ නෑ. මේකේ තියෙන්නේ මොකක්ද? මේකේ තියෙන්නේ සරලව ලියාගීප එකක්. එලි වැට එලි සමය කියලා කියන වලා අහලා ඇති සමහරට. ආදැන් අර මං ඉස්සෙල්ලා කලින් කිව්ව කවියක් මොනිසිරි පාසිමි මින්නේ. දැන් අවසාන වෙන්නේ කොහොමද? සිමි මින්නේ. මේ සමනොල ගිර සමනොල ගිර හෙදෙසින්නේ. හෙදෙසින්නේ අවසානට මෙහෙම ඉවර වෙනවනේ නේද? මද සුළඟයි මේ එන්නේ නේද? එන්නේ අන්න තියෙනවා. ඊට පස්සේ මගේ පුතා නිදියන්නේ ඔන්න අවසන් වෙනවා. හැම කප්පේලියකම පද හතරෙන් ඉවර වෙනවා. පද හතරේ අවසානට හැම එකකම නේ අකුරෙන් ඉවර. එහෙනම් ඔන්න ඒක නේ නේ කියලා අවසන් කරනවා. නම් අපි ඒකට කියනවා එලි සමය කියලා පුතා. එලිසම නේද? එහෙනම් ඔන්න ඔය වගේ ඔක්කොම එකතු වෙලා තමයි කවියක් කියන්නේ. මේ 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 දකින්න කවිය දැන් අපි එකට කියන සිව්පදාකෘති කියලා. තමෙන්න මේ විදිහට තියෙන මේ විදිහට කවි පද පේති හතරට ලියන ඒවාට අපි කියනවා සිව්පදාකෘති කියලා. සිව්පදාකෘති දෙන්නේලා තියෙන කියලා. දැන් මේ ඔයාලට තියෙන කවිය මොකෙන්ද ලියලා තියෙන්නේ?
වලල්ලිය දින කබිලේ නිද නිසදසා නිසදස් නිසදසා කුතියන් වලට ලියලා තියෙනවා එහෙනම් නිසදසා කුතියන් තමයි මේක ලියලා තියෙන්නේ සමාන් පිට්ට මල්ලි හිරු නිල් තනකොළ පිට්ටනිය වගේ යන් අහස අහස අන්න බලලු කොච්චර ලස්සනද රැ නිදහස එලියා යන කියන කියන නිදහස එලියා යන කියන්නේ එනිසා ඒවා නිසදසා කුතියන් නිසදසා නැත්තම් අපි කියන නිදහසා කුතිය කියලා එහෙනම් අපි කවියක් දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක නිසදසා කුතිය තියෙන්නේ මේක සදසා කුතිය නැත්තම් සිව්පදා කුතිය තියෙන්නේ කියලා එයා කියන සමාන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලන කොච්චර ලස්සනද රැට කොච්චර ලස්සනද රැට මේක හරියට කොයි වගේද මේ සමාන් පිච්ච මල් පිට්ටියේ තිහිලා තියෙන නිල් තනකොළ පිට්ටනියකට සමාන් පිච්ච මල් වැටිලා ඒ හිරිලා තියෙන වගේ ලස්සනයිලු අහස බැලුවා එයි මේ කළුවර අහසේ තැන් තැන් වල නගින් නග නිල් පාට තරු පායලා තියෙනක මේ කියන්නේ නිල් පාට තරු පායලා තියෙන කතාව තමයි මේ මහින්දාමුදුරු ලස්සනට වලට කියන්නේ. දැන් ඒකම අර මං කියපු කවියක් නේද? සේපාලිකාමල් බිමට බැහැලා ඇවිදින්ට යන වෙලාව. දැන් අපි කවියක් ලියද්දී ඌව කියද්දී අපිට දැන් අපි ඕක ලියනවා. රාත්‍රිය ගැන ලියන්න කිව්වොත් මොන හරි ලියන්න කිව්වොත් ඔයාලට අපි වාක්‍යයක් ලියන්න කිව්වොත් ඒ වාක්‍ය රැයට කරුවලයි රැයට කුරුල්ලෝ පියාඹන්නේ නැහැ රැයට කුරුල්ලෝ නිදිනවා රැයට වවුලෝ විතරයි පියාඹන්නේ. එයා ලියුවා සේපාලිකා මල් බිමට බහැලා ඇවිදින්ට යන වෙලාවයි වැව් මේ නිල් තාරුකා කැට මොකද නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම්බැදි වෙලාවයි දැන් මොකද මේ කියන්නේ නිල් පාට තරු අහසේ තියෙන තරු හරියට වැව් දියට පෙම්බැදි වෙලාවල දැන් මේ දෙන්නා මේ යාළු වෙලාවක දැන් මේ උඩ ඉන්න තරු කැට තරු ටික දැන් අහස දිහා බලාගෙන ඉන්නවා බලාගෙන නෙමෙයි ඉන්නේ මේ වැවේ වතුරට මේ නිල් පාට අහසේ තියෙන මේ නිල් පාට මේ තරුවල එළිය වැටිලා මේ කතාව කිව්වා. දැන් අපි කවියක් ලියනකොට අපිත් කවියක් ලියනකොට අන්න ඔය වගේ දේවල් හිතලා ලියන්න ඕන කියලා තමයි මේ පාඩම මුලට ඉස්සරහට උගන්නා. මේ පාඩමේදී අපි ඉස්සරහට කවි ලියමු කවි රසමිදෙමු කියලා තියෙනවා අපේ මේ පාඩමේ පොඩි කැ ඊට පස්සේ මේ පාඩමේ කොටස ඒ කොටසදී අපිට උගන්වන්නේ ඔන්න ඕක. අපිට මාතෘකාවක් දුන්නොත් අපි කවියක් හදනකොට ඔන්න ඔය වගේ අලුත් විදියට හිතලා කවිය ලියන්න ඕන කියන තමයි මේ පාඩම වලට කියන්නේ නේද එතකොට දැන් මහින්ද හාමුදුරුව කොච්චර ලස්සන කීයද බලන්න එහෙනම් මහින්ද හාමුදුරුව ලියනවා සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලමු වගේ කියලා වචනයක් ආවා सिंगल सिंगल मेन मेवा तम अल्लाह सिंगल मेन मेवा दिवाल तम गुको सिंगल वलट वालट तीन लुकूदेन पेपर तुना क्लियन पेपर तुना क्लियन तीन पेपर तुने मेन मेवा ओन विन मम्मी की दीवा ओन विन सब पिरीवलट एकी आगे वाल लूट दागा सिंगल गिना सिंगल मील दिन वाले එතකොට වගේ කියලා කිව්වහම මොකද්ද වගේ මොකක් වගේද අහස මොන වගේද කියන එක ඔන්න කිව්වා එහෙනම් වගේ කියලා කියන්නේ මොකද්ද පුතා උපමාවක් නියොදන්න සමන් පිච්ච මල්ලේරිච්ච නිල් තනකොළ පිට්ටනියක් වගේ තමයි අහස වගේ අහස එහෙනම් වගේ ලෙස ඊට පස්සේ මෙන් මෙන් තව සේ අන්න ඔහොම වචනයක් ආවොත් අපි දන්නවා ඒක උපමාවක් කියලා. උපමාවක් කියලා. එහෙනම් මම අර ඔයාලට කියලා දුන්නා නේද? මොකද්ද? කාව්‍යෝක්ති තියෙන්න ඕන කියලා. කාව්‍යෝක්තිය. කාව්‍ය උපක්‍රම තියෙන්න ඕන. අන්න කාව්‍ය උපක්‍රමයක්. මොකද්ද? උපමා යෙදීම. එහෙනම් වහින්දහාමුදුරුව පටන් ගත්ත දැනම උපමාවකින් පටන් ගත්තේ. සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ කිව්වා මොකද්ද අහස අන්න බලන්න
කොච්චර ලස්සනද රැට ඔන්න කවියක් රස විඳිනකොට ගීතයක් රස විඳිනකොට අන්න ඔයව දේවල් තමයි අල්ලගන්නේ ඔය දේවල් අටවසර කියන්නේ අපි පළවෙනි පියවර මේ වැඩේට තියෙන පළමු පියවර තියෙන අටවසර අටවසරෙන් පියවර එකක් තියෙනවා නවය වසරෙන් තව එකක් තියෙනවා අපි ඊට පස්සේ තමයි හරි දැනට යන්නේ 10ට යනකොට අපි මේ පළවෙනි පියවර මේක නිසා ඔළුවට දාගන්න මේ වැඩ ඊට පස්සේ පුතා ඊට පස්සේ බලන්න බකු මූණෝ පියාඹති අනි කුරුල්ලෝ නිදති බෝවතු වල එල්ලීගෙන මාව උලෝකෑ ගසති පියාඹති නිදති කියන්නේ පුතා එකට ඇඟට එක ළඟ යන වචන ටික පියාඹති නිදති මේවා ඉදුවා පුතු බක මූණෝ අනි කුරුල්ලෝ පියාඹති නිදති කියලා එක වගේ එකඟ මේ වචන යදුවාට අපි කියන අනුප්‍රාසය යදුවා කියලා මම පස්සේ එක කියලා අනුප්‍රාසය යදුවා කියන්නේ එක වගේ එකඟ යන වචන කියලා දිනනවා කියන ඒක පුතා එතකොට අටවසරේ වාලා ඔබ දැනගන්න අවශ්‍ය නැහැ නමුත් දැනගන්න මේ වගේ දෙයක් යදුනවා කියන්නේ කාව්‍යපක්‍රමයක් කියලා හරිද බෝවතුර දෙල්ලේගෙන මාව උලෝ කෑගස්සන අපි දන්න දේවල් බලන්න ලස්සන කියලා තියෙනවා මගේ හුරතල් ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ අන්න වාගේ ලෙස මෙන් සේ ඔක්කොම පුතා උපමා එහෙනම් අක්කාගේ මාලය වගේ මොකද්ද මේ වැටෙන පිනි බින්දු එහෙනම් හදමු එකක් ඒ වාගේ ඒ අක්කගේ මාලයේ මුතුයට මාලේ වගේම අපි තව මාලයක් මේ පිනි බින්දු වලින් හදමු කියලා කියන්නේ එහෙම කියන්නේ නේ ඔන්න දැන් තේරෙනව නේද කවිය දැන් කවිය තේරෙනව වල රස අඳහාමි අපදිහාව එබි බලයි පාහිනාව අඳහාමි මොකද කරන්නේ එබි බලනවා අපි දිහා හිනා වෙලා සිහිල් සුලං දැල් විඳින්න දොරට යන්න හොඳ වෙලා මේ සීතල සුලඟ විඳින්න නම් එළියට යන්න හොඳම වෙලාව මේක මේ හොඳම වෙලාව මේක තමයි හොඳම වෙලාව හරි අහසේ තරු වැල් පිරිලා පොළවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගහිලා ඔන්න වගේ කියන වචන නිතර එදෙනවා ඒ කියන්නේ උපමාවක් මතක තියාගන්න මගුල් ගයක් මගුල් ගෙවල් දෙකක් වගේ මගුල් ගෙවල් දෙකක් වගේ මොනවද අහසේ තරු පිරලා තියෙන එකයි පොළවේ සුදු මල් වැටිලා තියෙන එකයි ගත්තාම මගුල් ගෙවල් දෙකක් වගේ කියන එක වයින් දහමතුරු ලස්සනට ලියන අපිත් දැන් කවි ලියුවොත් ඔහොම නේද ලියන්නේ ඈ මේ ඉන්න කීප දෙනත් හොඳ කවියෝ වෙයි ඉස්සරහට ඔහොම යනකොට මෙහෙම නේද මෙහෙම ඉගෙනගත්ත සිංහල එහෙම ඉගෙනගත් කවියෝ වෙයි ඉස්සරහට නේද ඔව් කමන්නේ අපි කවි කියන්න ඕනේ අපි රසවින්දනය වෙනුවෙන් අපේ හිතට දැනෙන මොකක් හෝ දෙයක් එනවනම් දුකක් වේදනාවක් සතුටක් මොකක් ආවත් කවියක් කියලා ඉවර කරගන්න පුළුවන් නම් පිට කරගන්න පුළුවන් නේද වඩා හොඳයිනේ එතකොට මේක තමයි කවි හතර මේ කවි හතරයි දාලා තියෙන වලට මේකෙදි මොකද මේ පාඩමේ මේ කවිය කියලා දීම නෙමෙයි මේ පාඩමේ අරමුණ තමයි ඊට පස්සේ තියෙන රසවින්දමු කවි හදමු කියන එක තමයි මේ පාඩමේ අරමුණ එතකොට කවියක් මම වල කියලා දුන්න වගේ කවියට අදාළ මේ මූලික ඒ ලස්සන එකතු කර ලස්සන වචන යොදන්න පුළුවන් නම් ඒවට උපමා උපමේය යොදන්න පුළුවන් නම් ඒවට මේ විදිහේ මම අර කිව්වා වගේ අනුප්‍රාස එක වගේ ලස්සන යන වචන යොදන්න පුළුවන් නම් ඒ ලියන්න පුළුවන් නම් ඒවා මේ තමයි කාව්‍ය උපක්‍රම. ඒකට තමයි හොඳ කවියක් ලියවෙන්නේ. නේද? ඒ නිසා මහින්ද හවුදුරෙන් ගොඩක් වෙලාවට ওই වගේ දේවල් තියෙනවා. මේ ඔය වගේ ළඟ එදෙන වචන තියෙනවා නේද? ඒක අපේ කවි සාහිත්‍ය ගොඩක් තැන්වල අපිට ඔය වගේ හම්බෙලා තියෙනවා. එතකොට දැන් මහින්ද හමුදුරු අපූර්ව කවි ටිකක් ඔය විදිහට ලිව්ව වගේම මම ඔයාලට කියවනේ අර යාතික තොටිල්ල තියෙනවා තවත් කවි කීපයක් ඒ වගේ හැම එකකම මේ උපමා ගොඩක් යොදලා තියෙනවා. දැන් මෙයාගේ මේ මහින්ද හමුදුරුගේ තව කවියක් තියෙන පුතා මේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ නේද? ජාතිය රන් විමානයක් වගේ ඔන්න එදුවා වේ නේද? එතකොට ආගම මිනි පහනක් ඒකේ අපි යදන් රූපකයක් ආගම මිනි පහනක් නේද? වගේ කියලා නැත්තම් ආගම මිනි පහනක් ජාතිය රන් විමනක් දැන් මේකේ වගේ කියලා නැහැ ජාති මේ රන් විමනක් වගේ ජාතිය කියලා කිව්වනම් ඒක උපමාවක් අපි දන්නනේ උපමේ කියලා රූපකේ දන්නව නේද? වල දන්නනේ රූපක සහ උපමා කියලා කතන්දරේ දන්නවනේ උපමාවක් මොකද්ද රූපකයක් මොකද්ද කියලා ගොඩක් වෙලාවට පුතා දැන් අපි දන්නවනේ මේ තනකොළ පිට්ටනියක් වගේ නේස් තනකොළ පිට්ටනියක් වගේ අහස කියලා දැම්මොත් උපමාවක් එතකොට
අහස නිල්තල කළ පෙට්ටනියක් කියලා වුත් ඒක රූපය. දැන් මේකේ තියෙන්නේ ජාතිය රන් විමනක්. ජාතිය රන් විමනක් වගේ ජාතිය කියලා කිව්වේ නෑ. රන් විමනක් ජාතිය රන් විමනක්. ආගම මිනි පහන. ඒක රූපය කියලා. වගේ ලෙස මෙන් සේ එහෙම යොදන්නේ නැතුව ඒකට තව ඒ වගේ වචනයක් එකතු කරා නම් ඒක රූපකයක් වෙනවා. දැන් ඔය උපමා රූපක වදින ඉස්සරහට ගෙන ගන්න වෙයි. වලට ඕන දේවල් ගොඩක් වටින දේවල් තියෙනවා. දැන් තේරුණා නේද වැද පාඩමේ මුල් ටික තේරුණා නේද? තේරුණා නේද? ඔව් රයිට්. එහෙනම් ඒක තේරුණා නම් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න. අවබෝධය. අවබෝධය ඕකෙම තියෙන අවබෝධයේ කොටසක් රාත්‍රී අහස කවියා රාත්‍රී අහස කවියා සමාන කර දක්වන්නේ කුමකටද? ලියන්න තියෙනවා නේද? එක් එක් කුරුළු වර්ගයේ කුමන කුමක් කරමින් සිටියේදයි වෙන්වෙන් ලියා දක්වන්න ඔන්න අභ්‍යාසය ලියන්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කවියේ උපමාව සහ අන්න උපමේය උපටා දක්වන්න උපමේය උපමාව උපමේය උපමාව අන්න දැන් මම කියපු ටික ඕන වෙනවනේ අන්න ඕන වෙනවා. මගුල් ගෙවල් දෙකක් ලෙස දක්වා ඇති ස්ථාන මොනවාද මං කිව්වා. කවියා මෙම පද්‍ය පන්තිර පාදක කරගෙන ඇති අද්දකීම් විස්තර කරන්න අන්න අද්දකීම කියන වචනේ ආවා. මං ඔච්චරලා කියපු දේවල් හරි නේද? මං ඔච්චරලා කියපු දේවල් ඔකට වැදගත් වෙනව නේද දැන්? එහෙනම් මම ඔයාලට උපමා උපමේය මොකද කියලාදින් තුන්වෙනි කවියේ උපමාව සහ උපමේය. තුන්වෙනි කවියේ උපමාව සහ උපමේය. උපමා මොකද්ද කියලා මං කිව්වා. වගේ මොකද්ද නේද? වගේ මොකද්ද මේ වගේ තමයි මෙහෙම. දැන් මම ඔයාලට කිව්වේ නේද සමන් පිච්ච මල්ලි හිරිච්ච නිල්තල කොළ පිට්ටනියක් කියන එක. ඒක උපමාව. ඒක මොකටද සමාන වෙන්නේ? අහසට නේද? වගේ අහස. අහස කොයි වගේද? අහස කොයි වගේද? සමන් පිච්ච මල්ලි හිරිච්ච නිල්තල කොළ පිට්ටනියක් වගේ නේද? නිල්තර කොළ පිට්ටනියක් වගේ. එහෙනම් සමන් පිච්ච මල්ලි හිරිච්ච නිල්තර කොළ පිට්ටනියක් වගේ තියෙන එක නේද? නිල්තර කොළ පිට්ටනියක් වගේ කියන එක. එතකොට ඒක මොකද්ද? උපමාව. වගේ අහස කිව්වාම අහස උපමේ උපමේ අහසට සමාන කරන්නේ මොකද්ද? ඒ සමාන කරන දේ උපමාව. එතකොට සමාන වෙන්නේ අහසට. අහස කියන එක උපමේය. ප්‍රශ්නේ රාත්‍රී අහස කවියා සමාන කර දක්වන්නේ කුමකටද? මොකටද පුතා දක්වන්නේ සමාන කරන්නේ මොකටද? රාත්‍රී අහස කියන එක මොකටද? සමන් පිච්ච මල් නිල්තනකොල පිට්ටනියකට. ආන්නාරි. සමන් පිච්ච මල් වැටිච්ච නැත්නම් සමන් පිච්ච මල් හිරිච්ච නිල්තනකොල පිට්ටනියකට. නැත්නම් අපිට කියන්න පුළුවන් සමන් පිච්ච මල් වැටිච්ච මේ තනකොල පිට්ටනියකට තමයි මේ සමාන කරන්නේ නේද? හරි. ඒක තමයි උත්තරේ. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය. එක් එක් කුරුළු වර්ගය කුමක් කරමින් සිටියේදයි වෙන් වෙන්ම ලියන්න කියලා. දැන් කුරුළු වර්ග කීපයක් ගැන දැන් මේ කවිය ලියලා තියෙනවානේ. මහින්ද හම්පුර ලියලා තියෙනවා නේද? කුරුළු වර්ග කීපයක් ඉන්නවා. ඉන්නවා බකමූණු ඉන්නවා. ඊට පස්සේ තව අනිත් කුරුළු වර්ග ඉන්නවා. ඊට පස්සේ මාවහුල ඉන්නවා නේද? බකමූණු මොකද කරන්නේ? ක්‍රියා නේද? අනිත් කුරුළු මොකද කරන්නේ? නිතියනවා. ඊට පස්සේ මාවහුල මොකද කරන්නේ? කෑ ගහනවා. අන්න ඔය ටික ඔය තුන වෙනම ලියවනම් හරි. බකමූණු පියාඹනවා, අනිත් කුරුල්ලො නිදනවා, ඊට පස්සේ මාවහුල කෑ ගහනවා. ඔය තුන තමයි. එහෙම නේද ලියාගත්තේ? එහෙම නේද ලියාගත්තේ? ලේසි ඔන්න දැන් අපි තුන්වෙනි එකට යනවා. තුන්වෙනි කවියේ උපමාව සහ උපමේය උපටා දක්වන්න කියලා කියනවා නේද? මට කියන්නකෝ පැතුම්. පැතුම් මට කියන්නකෝ මේ තුන්වෙනි කවියේ උපමාව මොකද්ද? උපමාව මුතු වැට. ඔව් මුතු වැට. මොන මුතු වැටද?
මොන මුතු වැටද කියලා ලියන්නේ නැහැ නේද? ඒ කියන්නේ අක්කාගේ මාලේ මුතු වැට වගේ. අක්කාගේ මාලේ මුතු වැට තමයි උපමාව. අක්කාගේ මාලේ මුතු වැට තමයි උපමාව නේද පුතා? චතුනි දෝනි මට කියන්නකෝ මේකේ උපමේය මොකද්ද? උපමේය ලිව්වද ඒක? ලිව්ව නේද? උපමේය ඇහෙනව නේද මාව? මාගේ සුරතල් අක්කාගේ මාලේ මුතු වැට වාගේ. ඔව් දැන් අක්කාගේ මාලේ මුතු වැට වාගේ. ඒක පුතා මොකද්ද? අක්කාගේ මාලේ මුතු වැට තමයි උපමාව වෙන්නේ නේද මනුජ? එතකොට උපමේය වෙන්නේ මොකද්ද? උපමේය වෙන්නේ ඒකට උපමා කරපු දේ මොකද්ද? මොක මොකටද උපමා කරේ? ඔය අක්කාගේ මාලේ මුතු කැට මොන දෙයකට උපමා කරේ මනුජ? පිනිබින්දු. පිනිබින්දු. අන්න හරි. පිනිබින්දු වලට තමයි උපමා කරේ. දැන් ඕක පුතා ප්‍රශ්නයක් නම් මම ඔය ප්‍රශ්නේ විසඳමු. අපි බලමු. ඒක ප්‍රශ්නයක් නම් දැන් ඕක හොයලා ඔයාලට මේ කවුද ඉසුරංග ඔයා පුතේ ඔක ලියන්න හරියට ඉසුරංග සර් ඔය පුතේ චතුනේ උපමා මගිසුරතල් අක්කාගේ මාලේ එතකොට උපමේය මුතු ඇට වලට සමාන කරලා තියනවා කියලා මම ලිව්වේ ආ නෑ පුතා එහෙම නෙමෙයි දැන් මම ප්‍රශ්නේ විසඳලා දෙන්නම් ඉන්නකෝ ඉන්නකෝ දැන් මම තව කවියක් ගන්නකෝ දැන් ඔබ වඩා ලේසියෙන් පුරුදු කර මේ බලන්න පුළුවන් එකක් මෙන්න මේක බලන්න මම ඔයාලට දෙන්නම් කවියක් මේ කවිය බලන්නකො මේ උපමාවට right දැන් ඔයාලා දෙන්න ඔය තියෙනවා පොතේ බලන්න පුතේ මේ 42 පිටුවේ කවියක් තියෙනවා උපමා සම්බන්ධව කවියක් තියෙනවා බලන්න ස්මයින්ද හාමුදුරුවෝ ලියපු කවියක්ම තියෙනවා මගේ නංගිගේ පොඩි හිනාව වගේ මේ පිච්ච පොකුරු right ඔන්න දැන් පිච්ච පොකුරු දැන් මේ පිච්ච පොකුරු දැන් මහින්දහාමුදුරු කියන්න ඕනේ මේ පිච්ච පොකුරු හරියට මොකක් වගේද හරියට මොකක් වගේද මොකක් වගේද මගේ නංගිගේ පොඩි හිනාව වගේ එහෙනම් නංගිගේ පොඩි හිනාව වගේ නේද නංගිගේ පොඩි හිනාව වගේ තමයි මොකද්ද මේ පිච්ච පොකුරු එහෙනම් මේ පිච්ච පොකුරු කොයි වගේද කියන එක තමයි මේ කියන්නේ පිච්ච පොකුරු කොයි වගේද මගේ නංගිගේ මේ පොඩි හිනාව වගේ නේද නේද එතකොට අපි කියනවා අපි මොකද්ද කියන්නේ අපි දැන් අපි දන්න එකක්ම කියමු අපි සාමාන්‍යයෙන් මොකද්ද ගින්දර වගේ අවුව කියනවානේ ගින්දර වගේ අවුව කියනවා මේ මේ රස්නේ කොයිතරම් ප්‍රබලද කියලා පේන්නන්න තමයි අපි එහෙම කියන්නේ. වගේ තමයි අවුව. අවුව සරයි කියන එක අපි උත්සාහ කර කියන්න උත්සාහ කරන්නේ නේද? එතකොට අපි කියනවා මොනවද තව? දැන් ඔයාලට දැන් ඔයාලා දන්න උපමාවක් කියන්න මට. ඔයාලා දන්න එක. උපමාවක උපමේයක. ඈ දැන් ඔය දැන් මේ මේකම ගත්තාම නේද? මේ දැන් ඔයක ගත්තාම දැන් ඔයාලට තේරෙනවා නංගිගේ පොඩි හිනාව වගේ තමයි මේ පිච්චපකුරු කොයි වගේද නංගිගේ පොඩි හිනාව වගේ නේ එහෙනම් ඕක දැන් අපි ඕකට ගන්න දැන් ඔයාලා කවියට ගත්තාම ගන්නේ දැන් ඔයාලගේ තියෙන මේ උත්තරේට මොකද්ද ගන්නේ මගේ සුරතල් අක්කාගේ මුතු වැට මාලේ තියෙනවනේ මුතු වැට වගේ මාලේ මුතු වැට වගේ අක්කාගේ මාලේ මුතු වැට වැට කියන්නේ උපමාව උපමාව නේද දැන් අපිට කියන්න ඕනේ මේ පිනිබින්දු කොයි වගේද කියලානේ පිනිබින්දු කොයි වගේද අක්කගේ මාලේ මුතු වැට වගේ එහෙනම් පිනිබින්දු කියද මේ මේ කවිය මොකද්ද පිච්ච පොකුරු කොයි වගේද නංගිගේ පොඩි හිනාව වගේ එහෙනම් පිච්ච පොකුරු කියලා කියන්නේ අපිට අදාළ වචනේ අපිට මේක තමයි කොයි වගේද කියලා කියන්න ඕනේ නේද එහෙනම් අපි ඒකට කියනවා මේ නංගිගේ හිනාව වගේ කියලා නංගිගේ හිනාව වගේ තමයි මේ පිච්ච පොකුරු
मगुल गेवाल देखा क्लेस दाखवाने मनोवाद मगुल गया गेवाल देखा पगे दाखी मनोवाद मगुल गेवाल देखा पगे मुनाद मनुज मुखाद मगुल गेवाल देखा दाखी आहसहा पोलो आहसहा पोलो नहीं तो मगुल गेवाल देखा पगे දැන් අපි කිව්වා මේ රාත්‍රිය වෙලාවේ නේද මේ රෑ වෙලාවේ දැන් අහසේ තියෙන තරු පායලා තියෙන තරු මේ තියෙන වැල් පිරিলা තරු වැල් පිරিলা කියලා කියනවා තරු මේ තියෙන තරු නේද මේ තියෙන තරු ඒ වගේම පොළවේ තියෙන සුතු පාට තියෙන මේ පිපිලා තියෙන මලුයි දෙක ගත්තාම හරියට මේ දැන් දෙක මොනවා වගේද ඈ මගුල් ගෙවල් දෙක मगुलट कलुल नोनिसी बेविनी ए हर अपि यमु मेविसिन सुदु वलाकुल ऐ मे सिल दत्ता वगे इन्नी සිල් ගත්තා වගේ සිල් ගන්නකොට මොනවද අඳින්නේ සුදු ඇඳුමනේ සුදු ඇඳුමනේ අඳින්නේ සුදු පාට සුදු වලාකුළු දැන් මේ සිල් ගත්තා වගේ ඉන්නවා මගුලට කළු නොනිසි බැවෙනි ඒ හැර අපි යමු මේ විසිනේ මගුල් ගෙවල් වලට මගුලක් වුණා මගුල් ගෙදරකට කළු පාට අසුබයි සුදු පාටලු හොඳ කියලා අන්න ඒ වගේ තමයි මගුලට කළු නොනිසි බැවෙනි නිසි නෑ ගැලපෙන්නේ නෑ අලුපාට මගුලට ගැලපෙන්නේ නැති නිසා ඒ නිසාද මේ සුතුපාට වැහිවලාකුළු මේ මේ ඉන්නේ කියලා නේ මේ මේ කුමාරතුංග මුනිදාසේ මහත්තයා කවි භාෂාව චුට්ටක් බලන්නකෝ පුතේ මේ තියෙනවා නේද ඉරු දෙවි පපලවයි පහන වලා ඉහෙල කෙරේ වියන දැන් මේ මගුල් ගයක් මගුල් ගේක සිරිය ගන්නවා වගේ කියනක මේ පරිසරය කියන්නේ දැන් ආ බලන්නකෝ उत्साह පහන වගේ ඉන්නවා නේද පහන වගේ ඉන්නවා වලා ඉහෙල කෙරේ වියන දැන් මේ වලාකුළු ඉහෙල උඩින් බැඳපු වියනක් වගේ දැන් මගුල් ගෙදර උඩින් බැඳපු වියන වගේ වලාකුළු තියෙනවා ඊට පස්සේ මේ පහන මගුල් ගෙදර පහන වගේ තමයි මේ ඉර ඉර දෙවි බබලවයි පහන වලා ඉහෙල කෙරේ වියන දැන් බලන්නකෝ නේද පතසන් අවරගිර අවරගිර බස්නාහිරෙන් මේ ඉර බැහැගෙන යන එක කොයි වගේද කියන කියනවනම් නටුවක් මේ වැටෙන්න ඉත ආසන්නව තියෙන හොඳින් ඉදා ඉදිලා රත් පැහැ රතු පැහැයට තියෙන මොකද්ද පළුතුරක් වගේ රුපුතා
මේ ඉර බහින ඉර රතු පාට ඉර දැන් අපි දැකලා නැද්ද ඔබ අපි කලින් දැකලා නැද්ද ඔය වගේ ඉරවල ලස්සන රතු මරතු එලා බෝලයක් ලොකු බෝලයක් රතු බෝලයක් වගේ ඉර බහගෙන යන අහසේ බහින කතාව අපි දැකලා නැද්ද දැකලා තියෙනවනේ හැබැයි දැකලා තිබ්බට පුතේ අපිට හිතුණාද ඔක ඔය වගේ කියලා අන්න මොකක්ද ඒකට අපි කියන්නේ අපූර්වත්වයෙන් යදීම අපූර්වත්වේ මම කලින් කිව්වා මම ඒක එවන්නම් ඔයාලට ඒක මම පස්සේ ආවේ ළමයට දරුවෝ ටිකට මම එවන්නම් ඒක විස්තරේ මම මේ නෝට් එකක් තියෙනවා මම නෝට් එකේ බලන්න අටේ දරුවෝ ටික දැන් අටේ මේ අට වසරේ මම ඒකයි කිව්වේ මේ පාඩම් දාන්න හේතුව කලින් මතක් කරේ ඒකයි ඔයාලට එතකොට මේවා ඔයාලට එකින් එක කියලා දෙන්න හදන්නේ කවියෙක් ලබන අත්දැකීමක් එයා කොහොමද මේ විදිහට අපිට අලුත් විදිහට හිතලා ගීතයක් කවියක් විදිහට ගේන්නේ නේද දැන් අපි හිතුවද කවදාවත් මේ කියන්නේ ඔය කතාව කියලා මේ අවරගිරින් නැත්තම් මේ බස්නාහිරෙන් මේ ඉර බහගෙන යනව රතු පාටට බෝලයක් වගේ ඉර බහගෙන යන එක අපි හිතුවද සැලලින සංදේශය නැත්තම් මේ කවුද අපේ සැලලින සංදේශ කවිය නැත්තම් රාහුල හවුඳුර මෙහෙම ලියයි කියලා කවුරුත් අපි මේ එකක් ලිව්වේ නෑ නේද ලියන්නේ නෑ නේද එහෙනම් ඒ තමයි කවියක් ගාව තියෙනන සුවිශේෂ ගුණාංග නේද එයා ගාව අර අද්දකීම අරගෙන ඒ අද්දකීම අලංකාරවත් බස්වහරක් යොදාගෙන බලන්න පසත පතසන්වර ගිරි නැටියෙන් වැටෙන කල අවලංකාර බස්වහරක් වෙන භාෂාවක් පාවිච්චි කරලා ඒ භාෂාවට උපමා උපමේය කියලා ඒ වගේම මේ යාලා ඊට පස්සේ ආකෘතියක් ඇතුලේ දැන් මේක නයි යොදන්නේ සිව්පද ආකෘතිය ඇතුලේ අර මං කිව්ව එලිසමේ එලිවැට කලින් මතක් කරපු එලිසමේ එලිවැට යොදලා අපූර්වට දීලා තියෙනවා නේද අන්න දැන් තේරෙනවා නේ දැන් නිකන් මොහේ අපි නිකන් සින්දු ඇහුවට කවි ඇහුවට උග නිකන් මොහේ ලියවිච්ච ඒවා නෙමේ කියන එහෙම නිකන් ලියවිච්ච ඒවා නෙමේ ඉස්සරහට දැන් කමේ පාඩමේ කවි ලියන්නත් තියෙන කවි හදන්නත් තියෙන ඒ නිසා මේ හොඳට ඉගෙන ගන්න දැනගන්න අපි ඔක්කොම කවිය වෙන්නේ නැති වෙයි ඒ වුණාට අපිට හැම ගොඩක් දේවල් අපිට දක්න දේවල් අපූර්වට ලියන්න හොඳ අත්දැකීමක් කරගන්න නේද එහෙනම් ඔයාලගේ දැන් බලන්න පුතේ 39 පිටුවේ 40 පිටුවේ පුතේ ඔන්න ඔය කතා ටික තමයි කියලා දෙන්නේ ජීවිතේ අපි ලබන අත්දැකීමක් අපිට දැනෙන හැඟීමක් අපිට දැනෙන සතුටක් වේදනාවක් දුකක් කියන එකක් අපි දකින අත්දැකීමක් ස්වභාවික පරිසරයේ දකින දෙයක් නැත්නම් අපිට නැතුව වෙන කාට හරි වෙන දෙයක් අපි ඒක අහලා අපි ඒක ලස්සන භාෂාවක් යොදලා මේකට විරිතක් යොදලා මේකට ආකෘතියක් යොදාගෙන මේක අලංකාරවත් විදිහට ඊට පස්සේ තව කෙනෙක් මේක දැකපු නැති විදිහට අලුත් විදිහට ලියන්න පුළුවන් නම් සාර්ථක කවියක් තමයි මේ අපි අතෙන් ගියේ. එහෙනම් රසවිදුමු කවිතනු අපූර්ව පාඩමක්. හොඳ පාඩමක් මේක ජීවිතේට අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න තියෙන එකක් මේ. විභාගෙ විතරක් අරමුණ නෙමෙයි ජීවිතේටම හොඳ දෙයක් මේක පුතේ. ඒ නිසා ඔයාලා මේ 8 වසරේ පුරුදු කරන්නේ හොඳ රසවින්දනයක් තියෙන දරුවෝ ටිකක් හදන්න තමයි 8 වසරේම පුරුදු කරන්න හදන්නේ මේ පාඩම් වල අරමුණ මේ. නේද එතකොට දැන් බලන්නකෝ දැන් මේ කවිය මේ කියපු කතාව එතකොට කලින් කුමාරතුංග මුනිදාස මහත්තයා දැන් දිස මේ මේ අර මගුල් ගයක් වගේ මේ පරිසරයේ ඉර පායලා මේ තියෙන අවස්ථාව සුදු පාට වලාකුළු එක්ක ඉර පායලා තියෙන අවස්ථාව මගුල් ගයක් වගේ කියලා දැක්කේ නේද ඒ කතාව කලින් මේ තියෙන ඊට පස්සේ කලින් තියෙන කලින් ඔයාලගේ මේ කුමාරතුංග මුනිදාස මහත්මයාගේ කවිය තියෙනවා. දෙවෙනි කවියේ සැලලින සංදේශයේ කවියේදී කියන්නේ මේ අපි මීට කලින් අපි කොච්චර මේ අත්දැකීම දැකලා තිබ්බත් අපි මේ සිද්ධිය කොච්චර දැකලා තිබ්බත් අපි මේ විදිහට හිතලා ලිව්වේ නැහැ. ඒ නිසා අපූර්වත්වයෙන් යුතුව අපි මේ කවිය ලිව්වේ නැහැ. ඒක අපේක විශේෂත්වයක් මේ කවියකි කියන එක තමයි මේකෙන් කියලා දෙන්නේ. නේද? ඊට පස්සේ එතකොට අමුතු ආකාරයෙන් අපිට පුළුවන් වෙනවා ඒක අමුතු ආකාරයෙන් දකින්න පුළුවන් වෙනවා අලුත් විදිහට දකින්න පුළුවන් වෙනවා ඒක තමයි කවියේ විශේෂත්වය කියලා කියන්නේ එහෙනම් අපිට ඉස්සරහට කවි ලියන්න දෙනකොට ඒ කවිය ලියන්න නම් අපිට ටිකක් හිතලා වැස්ස කියන මාතෘකාව දුන්නු